අයිබෝන් ඔල හැම දෙනාටම වෙල්කම් බෙක්ටු කල්යන් ජලස්වන් කින්ඩම් චැනල් අද මං ඔයාලට කියල දෙඩ යන්නේ කෝට සර්කල් ස්කර්ට් එකක් කොහොමද අපි පහසුවෙන් මහගන්න කියලා. ඉතිං මාත්‍යක රැඳිලා ඉන්න මේ වීඩියෝක තුළින් මං ඔයාලට කියල දෙනවා අඩු රෙදි ප්‍රමාණකින් කොහොමද අපි කෝට සර්කල් ස්කර්ට් එකක් මහගන්න කියලා. ඉතිං හරිම පහසුයි. මේ සඳහන් මම ආරගෙන තියෙන මිමි වෙනුවට ඔයාලට පුළුවන් ඔයාලගේ මිමි දාලා ඉතින් මේ ගණිත ක්‍රමේ පාවිච්චි කරලා මේ ලස්සන ස්කර්ට් එක මහගන්න. ඉතිං රෙදි ඇතනම අඩම ප්‍රමාණයක් මේකට යන්නේ. ඉතිං ඔයාලට පුළුවන් මේ ක්‍රමේ පාවිච්චි කරලා ඔයාලගේ ඇඳුමට ලස්සන ඩිසයින් එකක් යොදාගන්න. ඉතිං මං අරන් තියෙනවා සාමාන්‍යයෙන් මේ ක්වාටර් සර්කල් ස්කර්ට් එකට ඉන 30ක්, ඒ වගේම සායේ උස අඟල් 25ක්, ඒ වගේම මම මෙතනදී ඉන එක හමාරෙන් බෙදලා ඒකට උස එකතු කරගන්නවා. ඉතින් අපි මේකට 90 ඩිග්‍රීකට තමයි මේ රෙදි කෑල්ල අපි කපාගන්නේ. අපි සාමාන්‍යයෙන් අපේ රෙද්දෙ උස වගේ උසයි පළලයි එක සමානව මේ විදිහයට අපි රෙදි කෑල්ලක් කියලා මේක හිතන්න. මේ කොලයක් මේ විදිහට අරගෙන මේක අපි නමන්නේ නැහැ. අපි මේ කෙරවලේ ඉඳලා අපි හදාගත්ත ඉන මේක ලකුණු කරනවා. ඉතින් මම මූලික මිමි තමයි ඔයාලට කිව්වේ. ඉතින් ඔයාලට මීට අමතරව ඔයාලට ඩාට්ස් ඕන නම්, එහෙමත් නැත්නම් අපි හිතමුකෝ ඉලාස්ටික් එකක් දාන්න ඕන නම්, එතකොට ඔයාලා මේකට තව එක්ස්ට්‍රා ඉන්චස් එකතු කරගන්න ඕනේ. සාමාන්‍යයෙන් ඉලාස්ටික් එකක් දාලා මහනවා නම් ඔයාලට මම මේ කිව්ව ඉන ප්‍රමාණයට අඟල් 4ක් ඔයාලා එකතු කරගන්න. ඊට පස්සේ පුළුවන් මේ එකහමාරෙන් ඔයාලා මේක බෙදන්න. එහෙමත් නැත්නම් ඔයාලට පුළුවන් මේක සිප් එකක් දාලා මහගන්න. සාමාන්‍යයෙන් මේ වගේ සායකට ඉස්සරහින් පිටපස්සෙනි ඩාට්ස් දෙකක් දාලා මහන්නත් පුළුවන්. ඔයාලා එතකොට ඩාට්ස් වලට තව අඟල් දෙකක් එකතු කරගන්න පුළුවන්. ඉස්සරහට විතරක් ඩාට් දානවා නම් අඟල් දෙකයි, පිටිපස්ස වලට දානවා නම් තවත් අඟල් දෙකක්. එතකොට අඟල් 4ක් දාලත් සිප් එකක් දාලත් මේ සාය මහගන්න පුළුවන්. ඔයාලා ඉලාස්ටික් දාලා මහනවා නම් කලින් කියා වගේ එක්ක ඉන මිම වෙනුවට උකුල මිම වලට පුළුවන් කහමාරෙන් බෙදලා ඊට පස්සේ මේ අවශ්‍ය උස ඔයාලා එකතු කරලා මේ විදිහට මිමි ටික සකස ගන්න. ඉතින් ඔයාලට පේනවා මම මේ ඩෝල්ට මේක හදන නිසා මේ ඩෝල් ගීන සෙන්ටිමීටර් 11යි, එයාගේ සායේ උස සෙන්ටිමීටර් 15යි. ඉතින් මම මේ 11 එකහමාරෙන් බෙදලා ඊට පස්සේ මං ඒකට එකතු කෙරුවා මගේ සායේ උස. ඉතින් මට සම්පූර්ණ එතකොට මේ උස වෙන්නේ සෙන්ටිමීටර 23.3. එතකොට මං දිගත් ඒ විදිහට අරගෙන පළලත් ඒ ප්‍රමාණයෙන්ම මේ විදිහට කොලෙන් මේ විදිහට කොටුවට කපාගෙන තියෙනවා. දැන් මම මේ 11 එකහමාරෙන් බෙදලා ගත්ත ගාන මම මෙතන ලකුණු කරනවා. ඉතින් මේ 11 එකහමාරෙන් බෙදපුවා මට එන්නේ 7.33. ඒක තමයි මම උඩ කෙළවරේ ඉඳලා ලකුණු කරේ. දැන් මම සායේ උස ලකුණු කරනවා. ඉතින් ඔයාලට කෙළවරේ ඉඳලා සම්පූර්ණ ගණන එකපාර ලකුණු කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ 7.73 ලකුණු කරලා ඊට පස්සේ අවශ්‍ය උසත් ලකුණු කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඉහළට අඟල් භාගයයි පහළට අඟල් භාගයයි සීමලා අනුව ඔයාලට එකතු කරගන්න පුළුවන්. ඒ හින්දා තමයි මම මේ 11 එකහමාරෙන් බෙදලා ඒ ලැබුණු ගානට සායේ උසත් එකතු කරලා ඒත් එක්කම තව අඟලක් එකතු කරලා තියෙන්නේ. ඒ නිසායි ඉතින් ඔයාලට පුළුවන් මේ විදිහට ඇඳගෙන ඔයාලගේ සීම ලවුන්ස් මේකට එකතු කරලා තියෙන. එතකොට ඔයාලට ඇතුලින් වුණත් මේක ලකුණු කරගන්න පුළුවන් සීම ලවුන්ස්. ඉතින් ඔයාලට තේරෙනවා හරිම පහසුයි. ඉතින් මේ ක්‍රමය ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා. සාමාන්‍යයෙන් ස්ලීව් එකකට අපිට මේ විදිහට ෂේප් එකක් දාගන්න, හැඩයක් දාගන්න.
ඉතින් ඒ වගේ වෙලාවකට ඔයාලට පුළුවන් ඔයාලගේ අපි හිතමුකෝ අතකට මේක දානවා කියලා. එතකොට අතේ පහළ කොටස මැනගෙන ඊට පස්සේ ඔයාලට ඒක ඉනේ කියලා හිතාගෙන වටේම මැනගෙන ඔයාලට තියෙන්නේ මේ එක හමාරෙන් බෙදලා ඊට පස්සේ ඔයාලට අවශ්‍ය මේ අපි හිතමුකෝ පහළට අපි මේ මේ විදිහට බෙල් අතක් වගේ දානවා නම් ඔයාලට පුළුවන් අපේ සම්පූර්ණ අත වට ගණනය කරලා ඒක එක හමාරෙන් බෙදලා ඊට පස්සේ අවශ්‍ය උසත් ගණනය කරලා මේ විදිහට රෙදි ප්‍රමාණයක් තෝරගෙන මේ විදිහට කපා ගන්න පුළුවන්. ඇත්තටම හරිම පහසුයි. ඉතින් මේක මම සායක් මගේ කියලා දුන්නාට ඔයාලා හිතන්න එපා මේක සායකට විතරයි පාවිච්චි කරන්න පුළුවන් කියලා. මේක ගොඩාක් දේවල් වලට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඉදිරියටත් මේ වගේ ගොඩාක් වීඩියෝස් මම ඔයාලට අරන් එනවා. මේ වගේ ක්වාටර් සර්කල් ස්කර්ට් වලින් කරන්න පුළුවන්. ඒ වගේ මම ඊට කලින් ඔයාලට දැම්මා ඩබල් සර්කල් ස්කර්ට් එකක් කොහමද අපි කපාගන්නේ. ඊට පස්සේ ඩබල් සර්කල් එකක් සර්කල් ස්කර්ට් එකක් කොහමද කපාගන්නේ. තව මම තව ඔයාලට දානවා හාෆ් සර්කල් ස්කර්ට් එකක්, ඒ වගේම ත්‍රී ක්වාටර් සර්කල් ස්කර්ට් එකක්. ඉතින් මේ වගේ දේවල් ඔයාලා දැනගෙන හිටියොත් ඔයාලට ගොඩාක් මෝස්තර මේ මගෙන් කරගන්න පුළුවන්. ඉතින් මූලික දේ දන්නවනම් ඔයාලට පුළුවන් ඒක ඔයාලට විශේෂයෙන් ඩිසයින් ඩෙවලප්මන් කියලා අපි කියනවා ඒක එකතු කරලා ඒක ඔයාලට පුළුවන් ඔයාලා කැමති ඩිසයින් එකක් කරගන්න. ඉතින් මං හිතනවා ඔයාලා යම් දැනුමක් මේ වීඩියෝ එකතුලින් ලබා ගන්න ඇති කියලා. ඉතින් ඔයාලට මොන හරි ගැටලු තියෙනවා නම් මේ සම්බන්ධව කමෙන්ට් බොක්ස් එකේ දාන්න. ඒ වගේම තවමත් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ළඟම තියෙන බෙල් බටන් එකේ බුවොත් ඔයාලට පුළුවන් මම වීඩියෝ එකක් දාපු සැනින් බලා ගන්න. ඉතින් අනිත් අයත් එක්ක ෂෙයා කරන්න. ඔයාලා මේ වීඩියෝ එක තුළින් ඉගෙන ගත දැනුම ප්‍රායෝගිකව කරලා බලන්න. ඉතින් වැඩි රෙදි ප්‍රමාණයක් යන්නේ නැහැ. ඔයාලා මේක කරලා බලන්න. ඒ වගේම ඔයාලට තියෙන ප්‍රශ්න ගැටළු මං කලින් කියෝ වගේ මට කියන්න. මම පුළුවන් විදිහට ඔයාලට උදව් කරනවා. ඉතින් ඔයාලා හැම දිනාටම සුබ රැතිවියක්. අයිබෝවන්. පරිස්සමෙන් ඉන්න.